Right time and shop එකට අවිල්ලා තියෙන්නේ dark ages scenery එක. ඉතින් යාලා මිල කරලා තියෙන්නේ හරියටම නියම කරලා තියෙන මිල Supercell කණ්ඩායමෙන් $9.99. ඒ වගේම Dragon Trophy කියලා එකකුත් යාලා දීලා තියෙනවා ඔයාලට මිල දී ගන්න. ඉතින් ඒකේ price එකත් හරියටම $2.99. ඉතින් මේ දෙකේ dollars වලින් මම price එක කියන්නේ ඔයාලා දන්නවා. Dollar ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඩොලර් හුටපටයක් ඒ වගේම Play Store එකෙන් මේ දවස්වල එක එක devices වල පෙන්වන්නේ එක එක prices. විදේශගතව ඉන්න ලංකාවේ අයටත් පෙන්ලා තියෙන එක එක prices. ඉතින් මම දන්නේ නැහැ ඔයාලගේ device එකේ පෙන්වන price එක මොකද්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ scenery එක සහ මේ Dragon Trophy එක ගැන කතා කරන්නයි. Dragon Trophy කියලා නම් ගොඩක් දේවල් නැහැ කතා කරන්න. Scenery එක තමයි ඔයාලට පෙන්වලා recommend කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක් අය හැමදාම වගේ ඉල්ලනවා හැම සීනරි එකකදීම සීනරි සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මට අනිවාර්යයෙන්ම මේ විදිහේ ක්ලිප් එකක් යාලා ලබා දෙනවා Supercell කණ්ඩායමෙන් Clash of Clans team එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඉතින් මම අරගෙන එන්නේ නැත්තේ මේ විදිහේ වීඩියෝ එකක්. මොකද කියනවා නම් සීනරි එකක් ගැන පැහැදිලි කරන්නේ මොනවාද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ ප්‍රථම වතාවට මම ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ඔයාලා දල අදහසක් ගන්න ඔයාලා සීනරි එක මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම එතකොට ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාල මේ සීනරි එක ගැන අපි කතා කරොත් මේ ඇවිල්ලා Dark Ages theme එක. Dark Ages කියුවම ඔයාලා වරදවා වටා ගන්න හොඳ නැහැ. කරුවල සම්බන්ධ දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. Dark Ages කියන්නේ medieval times. ඔයාලා දන්නවා රජ කාලය කියලා එකක් තිබිලා තියෙනවා. බෞද්ධ රැම එංගලන්තය තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. නයිට්වරු ඉන්නවා. ඉතින් Robin Hood, Game of Thrones වගේ කතන්දර ඔයාලා දන්නවා. ඒ වගේම Lord of the Rings එකෙත් තියෙන ඒ වගේ සම්බන්ධ දෙයක් තමයි. ඒක නම් ටිකක් වෙනස් හැබැයි. කොමාරි නයිට්වරු ඉන්නවා, රජවරු ඉන්නවා. Dark Ages කියන්නේ එකටයි. ඒ වගේම ඔයාලට පේනවා මේ සීනරි එකට විශේෂයෙන්ම එයාලා ඇඩ් කරලා තියෙන ඩීටේල්ස් ටික. ඒ වගේම ඔයාලට පේනවා මෙතන ගින්දර තියෙන තැනක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද දන්නේ නැහැ ගොඩක් අය දන්නවා ඇති King Arthur'ගේ කතාව. කිං ආතගේ කතාව ඉන්නවා මර්ලින් කියලා මන්තරකරුවෙක්, විසර්ඩ් කෙනෙක්. ඉතින් මර්ලින් විදියට තමයි අපේ ග්‍රෑන්ඩ් වෝඩන්ව සැලකෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් මර්ලින් මැජික් වගේ දේවල් කරන්නේ ඒ ගින්දර දිබ්බ තැන. ඊට අමතර මෙතන වින් මිල්ලක් තියෙනවා බාබේරියන් කිංගේ සිතුවම එතන දාලා තියෙනවා තනකොළ බිස්සේ. ඊට අමතර මෙයින් කාසල් එක තියෙනවා උඩින්. මෙයින් කාසල් එකේ ඩීටේල්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා එයාලා ඇඩ් කරලා. ඉතින් ඔයාලා සීනරි එක මිලදි ගත්තට පස්සේ ඔයාලට zoom කරලා බලන්න පුළුවන්. මට zoom කරන්න බෑ මොකද මම තමයි ලබා දීලා තියෙන ක්ලිප් එක නිසා. කොමාරි මේ කාසල් එකේ වුණත් ඔයාලට පේනවා මේ පොඩි එතන ඔයාලා ෆොටෝ එකක් ගත්තොත් ඒක කැප්චර් කරලා එතනින් සෑහෙන කතන්දරයක් තියෙනවා අපිට පැහැදිලි කර ගන්න. ඊට අමතරව එතනින් වම් අත පැත්තට ආවම මෙතන තමයි විශේෂම දේ තියෙන මේ සීනරි එකේ. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් හැම සීනරි එකකම වගේ බෞතර සීනරිස් වල මේ ක්ලෑන් ගේම්ස් අපේ බැරල් එක සුපර් ට්‍රූප් බැරල් එක ට්‍රේඩගේ ටෙන්ට් එක එහා පැත්තට මොකුත්ම නැහැ. එතනින් සීනරිගේ වරයක් වෙනවා බෞතර සීනරිස් වල. හැබැයි මේ සීනරිගේ විශේෂයෙන්ම එතනින් සීමාවක් නැහැ. කෙලින්ම අපිට සම්පූර්ණ පරිසරයක්ම ඉන්නහට දීලා තියෙනවා. එතනින් දීලා එතන ඒ වැටෙන් වැටක් වගේ එකක් තියෙනවා. තාප්පයක් වගේ එකක් කියන්නත් පුළුවන්. දී වලින් හදලා තියෙන්නේ. එතනින් එහාටත් එයාලා පෙන්වලා දීලා තියෙනවා. එතකොට එතනින් එහාටත් ලෝකයක් තියෙනවායි කියලා. ඉතින් එතකොට අපි සම්පූර්ණම සීනරි එක දිහා උඩින් බලද්දි අපිට ෆීල් එකක් එනවා අපි ඉන්නේ කොටු වෙච්ච තැනක නෙමෙයි සම්පූර්ණයෙන්ම වටෙන්ම වට වෙච්ච තැනකින් කියන ඒ ෆීල් එක එනවා. ඉතින් ඒ කොටසට මම ගොඩක් කැමති. ඒ වගේම ඔයාලට පේනවා ෂැඩෝ එකක් යනවා පාවෙවි. ඒ ඇවිල්ලා ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක් ඉන්න ඔයාලගේ ලොගින් ස්ක්‍රීන් එකේ දැනටම ඔයාලා දැකලා ඇති. ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක් ඉන්නවා ගලක් උඩ බලාගෙන හැංගිලා ඉන්න අපේ හීරෝස්ලා ටික ගොබ්ලින් කෙනෙක් එක්ක. ගොබ්ලින්ස්ලා දෙන්නෙක් ඈතින් දුවගෙන යනවා වගේ ඒ රූපය ඇලා හදලා තින්නේ එහෙමයි. ඉතින් මෙතනදි සිද්ධ වෙන්නේ වෙලා තින්නේ ඒකයි. උඩින් ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක් කැරකි කැරකි අපිට ඇටැක් කරන්න හොයනවා. අපේ හීරෝස්ලා හැංගිලා ඉන්නේ කියන එකයි පෙන්වන්නේ. කොමාරි ඒක තමයි එයාලගේ තීම් එකලා ඩිසයින් කරලා තියෙන. ඒ වගේම මේ තීම් එකලා නම් කරලා තියෙන හරියටම පාර්ට් 1 කියලා Dark Ages. ඒකනම් පාර්ට් 2 එක ලබන මාසේ අනිවාර්යයෙන්ම එනවා. ඒ වගේම දිය රකුසෙක් ඉන්නේ මම කලිනුත් කිව්වා විදියට. දිය රකුසෙක් අනිවාර්යම කැරක් කැරක් ඉන්නවා එතන. ඉතින් තවත් ඩීටේල්ස් අනිවාර්යම ඇති මේ සීනරිගේ අරගෙනම තමයි බලන්න ඕනේ මොනවාද ඒකේ තවදුරටත් තියෙන්නේ කියලා. ඒ වගේම තවත් මම කැමතිම ඉන්ට්‍රෙස්ටිම තනක් තමයි මේ සීනරිගේ මෙන්න මේ කොටස.
ඉතින් මේ කොටස විතරක් ඔයාලා බැලුවොත් මේකට සෑහෙන මාංශලා තියෙනවා මේක ඩිසයින් කරපු කෙනා වතුර යට පවා එතන ඒ ගල්වල තියෙන ඒ පාසි වගේ දේවල් පවා එයාලා ඇඩ් කරලා තියෙනවා අත්තු පාරවල් මෙතනින් සම්බන්ධ වෙනවා එතන තියෙන බිල්ඩින්ග්ස් වලින් මේ ටාව එකට අකුණක් වදිනවා ඒක වෙනම කතාවක් කොහොම හරි මේකත් අපි කැප්චර් කරලා ගත්තොත් ෆොටෝ එකක් හැටියට මෙතනින්ම අපිට නිර්මාණය වෙනවා කතන්දර රාශියක් එතන පාලමක් තියෙනවා ඒ පාලමෙන් මේ පැත්තේ මැජික් කරනවා වගේ තැන තියෙනවා වින්මිල්ලක් තියෙනවා එතනුණු තතු පාරවල් කැඩෙනවා කාසල් එකට යන්න ඉතින් සෑහෙන සුපිරිම ලස්සන කතාවක් තියෙනවා එතනින් ඉතින් ඔයාලට මිලදි ගන්න ඕන නම් ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම 100%ක් මම රෙකමන්ඩ් කරනවා ඒ වගේම මතක තියාගන්න ඕන ඔයාලා අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ්ස් ඩෙබිට් කාඩ්ස් වලින් මිලදි ගන්න එපා එයාලගේ අවසරයෙන් නැතුව එහෙම ඔයාලා මිලදි අරගෙන ඔයාලගේ දෙමව්පියන්ගේ හෝ කාගේ හෝ ඔයාලගේ අයියලා අක්කගේ හෝ මල්ලි කෙනෙක්ගේ හෝ කාගේ හෝ අරගෙන එහෙම යාලා රිපෝට් එකක් දුන්නොත් ප්ලේ ස්ටෝර් එකට හරි යාලගේ බැංක් එකට හරි ඔයාලගේ account එක ban වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒක මතකේ තියාගන්න ඕනේ මීට කලින් මම වීඩියෝ එක ගුණොත් ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ වර්ධනම් කරන්න එපා ඔයාලගේ මුදල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සීනර් එක මිලදී ගන්න එම මුදල් නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ සීනර් එක මිලදී ගන්න බෑ එම ඔයාලා මුදල් අතේ තියාගෙන ඔයාලා කල්පනා කරනවා නම් මේක මිලදී ගන්නවද නැද්ද කියලා අනිවාර්යයෙන්ම 100% රෙකමන්ඩ් කරනවා ඔන්න නැවත වතාවක් ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ගේ ෂැඩෝ එක එතනින් යනවා ඉතින් අනිවාර්යම ගුප්ත භාවයකුත් එතනින් දීලා තියෙනවා ඒ ෂැඩෝ එකත් එක්ක ඉතින් ඔයාලා කැමති නම් අනිවාර්යම රෙකමන්ඩ් කරනවා 100%ක් නැවතවතාව මම කියනවා ඉතින් ඕක තමයි ඉතින් වීඩියෝ එක මිනිහාට දෙයක් නැහැ සීනර් එක ගැන කතා කරන්න අනිවාර්යම ලස්සන සීනර් එකක් ඉතින් අපේ බිල්ඩ බේස් සයිඩ් එකට යන්නත් ඒ බෝට්ටුවත් එයාලා ඩිසයින් කරලා තියෙනවා හරියටම මිඩීවල් ක්‍රමයකට ඒකත් ලස්සනයි ඉතින් මේවා ඩිසයින් කරන අය ගැනත් මම වීඩියෝස් දාලා තියෙනවා වුඩ් සිටි එක ගැන ඒ වීඩියෝ එකත් ඔයාලට ගිහලා බලන්න පුළුවන් කවුද මේවා ඩිසයින් කරන්නේ කොහමද එයාලගේ ප්ලෑන් එකට එයාලා එන්ටර් වෙන්නේ කියලා ඒ වගේම අපේ ඩ්‍රැගන් ට්‍රෝෆි එකත් ඔයාලා කැමති නම් මිලදී ගන්න ඔන්න ඉතින් වැදුනා නැවතවතාවක් අකුණ ඉතින් ඔය තියෙන සීනරි එක අනිවාර්යම කැමති නම් මිලදී ගන්න ඒ වගේම 14 වෙනිදා හරියටම කුයින්ගේ ස්කින් එක අවුට් වෙනවා කුයින්ගේ චැලෙන්ජ් එකත් එක්ක ඩාර්ක් ඒජස් කුයින් චැලෙන්ජ් එකත් එක්ක සුපිරිම චැලෙන්ජ් එකත් ඒකත් සුපිරිම චැලෙන්ජයක් වෙයි කියලා මම හිතනවා ඒකත් අම්මා මේ චැලෙන්ජ් එක දැක්කේ නැහැ අනිවාර්යම ඒකත් අපිට එන්ජොය කරන්න පුළුවන් වෙයි ඒත් එක මේකේ ස්කින් එකත් එයි අපිට මිලදී ගන්න ග්‍රෑන් ඕඩන් ස්කින් එක නම් තියෙන්නේ ගෝල්ඩ් පාස් එකේ ඒකත් සමහරක් අය මිලදී අරගෙන තියනවා කියලා මම හිතනවා ඊටත් අමතරව ඩ්‍රැගන් ට්‍රෝෆි එක ගැන අපි කතා කරා ඒ වගේම ලබන මාසේ අපේ කිංගේ සාරෝල් චැම්පියන්ගේ ස්කින් එකෙන්ද නියමිතයි ඒ ස්කින් සියල්ල මම ඇඩ් කරලා තියෙනවා ග්‍රෑන්ඩ් වෝඩන් චැලෙන්ජ් වීඩියෝ එකෙන් ඔයාලට ඒ වීඩියෝ එකෙන් කියලා බලන්න පුළුවන් ඒ ස්කින්ස් ටික ඔක්කොම ඒකේ තියෙන සම්පූර්ණම ස්කින්ස් වල පින්තූර හැම ස්කින් එකම මම ඇඩ් කරලා ඇති වීඩියෝගේ අග හරියේ හෝ මුල හරියේ මම මතක නැහැ හරියට මුල හරිය වෙන්න ඕනේ ඉතින් කියලා බලන්න ඒ ස්කින්ස් ගැන ඔයාලා දැනගන්න කැමති නම් අනිවාර්යම ලස්සන තීම් එකක් ලස්සන සීනර් එකක් රයිට් ටයිම නම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි Amu Wemu.